අයිබෝවන් කලින ප්‍රවෘත්තියේ වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පූර්ණ එන්නත් කරන්නේ නැතිනම් පොදු ස්ථාන වලට ඇතුළු වීම තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි කොවිඩ් වැළඳී සති දෙකකින් දරුවන් අතර මිත්සී රෝගී තත්ත්වය ඇතිවිය හැකි රෝග ලක්ෂණ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර බහාම ලබා ගන්න වෛද්‍ය ජී විජේසූරිය ඉල්ලයි මාස ගණනාවකට පසු 1201 මූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වෙයි ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ඇමරිකාවේ කොවිඩ් මරණ යලි ඉහළට කැලණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබා දීම තවත් කල්යන ලකුණු අයෝසිය ඉන්ධන දුන්නත් නැතත් අපි දෙනවා ගම්මන් පිල කියයි තරඟෙට හිඟමනේ යන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා සජිත්ගෙන් චෝදනා දෙසැම්බර් මාසයේ වන විට වැඩ ලක්ෂ්‍ය කොහොමද කියලා බලන්න පුළුවන් රාජ්‍ය ඇමති ජානක කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එනත් කන්නේට ලක්නොව පුත්කලින්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශය වළක්වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතායි. මේ අතර මාස ගණනාවකට පසුව 1201 ම වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. कोरोना वायरस से तेरहिव पूर्ण एन्नत करने नले पुवांटे पदो प्रवाहन सेवा ऐतलो पदोस्थान बरटे प्रवेश वालकपने अति विशेष गैसट निवेदने साउक्यामात्य कहले रामो कहले महतावेसी निकुट करते बनवा पासोगिये जनवारी विजय पश्चिमिता दिने न्यूतव निकुट करते एम गैसट निवेदने देखने परिती पूर्ण एन्नत करने याने साउक्य सेवा अध्यक्ष जनरल बरयाविसिन निश्चित वदाक्वा ऐति परिदी अदाल एन्नत करने अवश्य मात्रावान लबागिन तिबीम अदहस किरण एनु मेलेस पदोस्थान बल प्रवेश पूर्ण एन्नत करने अनिवार्य किरण विधि विधान लबन अप्रैल तिस्वन दासिट क्रियात्मक वनुति दर्वानतर यलित कोविड वैलती में प्रवणता व्यक्ति भव कोलंब रिचे आर्य अमारोहले अध्यक्ष वैद्य जी विजय सूर्य महता प्रकाश कला दर्वांगे कोविड आसाधन लंकी වැඩිවීමක් මේ වෙනකොට රිජ්ජේ ආර්ය ලමාරෝවලේ කොවිඩ් රෝගීන් සඳහා අපි වාට්ටු 4ක් වෙන් කරලා තියෙනවා මේ වෙන විට රෝගීන් 110ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබනවා කෙසේ වෙතත් අපිට දිවෙන පුරාවටම දක්න ලැබෙන්නේ කොවිඩ් රෝගීන්ගේ යම්කිසි තවදුරටත් වැඩිවීමකට ධනාත්මක ලක්ෂණ ඉදිරියට දක්න ලැබෙන්නේ රෝගීන්ගේ අසාධ්‍ය වීමේ ප්‍රවණතාවය අපිට එච්චර විශාල වශයෙන් දක්න ලැබෙන්නේ නැහැ මේ අවස්ථාවේදී මේ රෝගයේ නැවතවරක් අපි යම්කිසි ආකාරයකට අවම කරගන්නාත් එක් जन एक औमकियां මෙතර කොවිඩ් වැළඳී සති දෙකකින් පසු දරුවන් අතර මිත්සී රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි බව වෛද්‍ය ජී විජේසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දරුවන්ගේ අපිට දක්නට ලැබෙනවා සමහරක් වෙලාවට අවුරුදු 18 දක්වා වූ දරුවන්ගේ මිත්සී කියන තත්ත්වය ඇතිවීමට හැකියාව තියෙනවා කොවිඩ් වැළඳිලා සති දෙකක් පමණ ගියාට පසු තදබල උණක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඌණ රත් පැහැ ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඇස් රතු පැහැ වෙන්න පුළුවන්. ඒ වගේම වමනය වගේ ඇති වෙන්න පුළුවන්. එවැනි ලක්ෂණ තියෙනවා නම් ඔබගේ දරුවාට සති දෙකකට පෙර ඌණ රෝගය තිබුණා නම් මත් නැත්තම් කොවිඩ් රෝගිතේ වැළඳී බව සනාථ වෙලා තිබුණා නම් ඔබ වහාම ඔබගේ දරුවා රෝහල් රැගෙනීම සඳහා කටයුතු කළ යුතුයි. කොවිඩ් හමුවේ රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ මොහොතේ නැති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පැහැදිලිවම ගෙවිච්ච සති දෙකක කාලේ කොවිඩ් රෝගියේ අලුත් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. මේ ප්‍රභේදයෙන් බේරීම සඳහා තියෙන බලගතුම අවිය තමයි තුන්වෙනි මාත්‍රාව. फेब्रवरी मासे गेवनु दवास हतरक काले तुले तुन लक्ष विषय अटदाह तुंगिनी मात्राव लबागिन तीन एक हुंद प्रवणता खेटियट आप दाखिन आप दिनगण लबुना एतम हितागिनी नो बूस्टर गियाने तवत तेन्न त्वर्ग अक्कीला एस्ट्राज़ेनेका साइनोफार्म फाइज़र वगे बूस्टर गियाने तवत तेन्न त्वर्ग अक्कीला एक संपूर्ण वेरदी अदहस बूस्टर इन्नत हेटियट लबा दिन्नि मीट पेरत श्रीलंकाव तुल पाविच्चि करपु लोके इताम बहुल हेटियट भाविता करला तियेन फाइज़र वर्गे इन्नतक तमयि योदा गन्न एक निसा ए लबा गैनीम संदहा अनीत बियक् एति कर गैनीमे किसिम आवश्यकतावक् नै संचरण सीमा पेनवीम हो एदिनिदा कटियुतु वलट बाधा विन आकारे पियवर गैनीमट अपगे बलापोरत्तुवक् नै रट वसा दैमीमे किसिदु अरमुनक् मे अवस्थावेदी अपे नै एम आवश्यकतावक् पेन नैगिलत् नै अखंडव हयवन दिनटा
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1243ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 615902ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 580220 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව පුත්කලින් 20138 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. තවත් කොවිඩ් මරණ 23ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. එම මරණ පසුගිය 3 වෙනිදා වාර්තා වූ මරණ බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15544ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. अमेरिका एक्सद जनपद वार्तावन कोविड मरण संख्या लक्ष नमय इग्मवा गोस्तिबिनवा ए ओमिक्रॉन प्रभेदे शीघ्र व्याप्ति हेतु बवाई एरट सौख्यांश पेन्वा देने कनडावे कोविड एन्नत लबानुगात ट्रक्रत रेदुरान के क्रियाकलापय ओटावा अगनूर वसियान हेला दकतिबिनवा दैन लोक कोविड तत्वय ओमिक्रॉन प्रभेदय शीघ्र व्याप्तियत् समग अमेरिका एक्सत् जनपदय बरपतल लेस पीडावट पत्तु रटा मेवन विट अमेरिका एक्सत् जनपदे नव रोगीन्गे अडुवीमक् वार्तावनवा नमुत् दिनक् तुल वार्तावन कोविड मरण संख्याव 2400 सीमाव इक्मवा गोसति बवाई वार्तावन्ने जॉन्स होपकिन्स विश्वविद्यालये दत्तवलट अणुव ओमिक्रॉन व्याप्तियत् समग अमेरिका एक्सत् जनपदे कोविड मरण संख्याव लक्ष 9 सीमाव पसुकर गोस् तिबेनवा तावमत् लोब दिनक् तुल वैडिम कोविड मरण වර්තාවන රටවණුවේ ඇමරිකා එක්සත් ජනපදයයි එසේම පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම සහ රෝහල්වලට යාමට අකමැති වීම හේතුවෙන් හෘද සහ දේවැඩියාව වැනි නිදන්ගත රෝගීන්ද මෙවන විට මියගොස් ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා कोविड एन्नतट एरहिव सति किहिपेकम सिट ट्रक्रत रियदुरन सह ओउन्गे आधार करुवन दहस गणनक कैनडावे ओटावा अगनुवर वेत रस्वी विरोधतावल निरत विमिन सिटिनवा ए कैनडाव सह अमेरिका एक्सत् जनपदय देश सीमाव तरणय किरीमट ट्रक्रत रियदुरन्ट कोविड एन्नत देकम अनिवार्य किरीम हेतुवेनुवि ओटावा अगनुवर वेत विशाल पिरिसक रस्वीम हेतुवेन अगनुवर वेसियन दडी अपहसुतावेट पत्व सिटिनवा मे हेतुवेन ओटावा अगनुवर वेसियन एन्नत लबानुगत ट्रक्रत रियदुर රැකියාව හෙලා දැක තිබෙනවා. ඔවුන් පවසන්නේ නිදහසේ වීදියක උද්‍යානයක හෝ ඇවිද යාමට නොහැකි බවයි. ට්‍රක්රත රියදුරන් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් ෆෙඩරල් රජයට දිගින් දිගටම බල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අක්‍රියව පවතින කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන ලබා දීම තවත් කල්යා හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ ඉන්දියන් ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දුන්නත් නැතත් කංචිත සංස්ථාව ඉන්ධන ලබා දෙන බවයි. इंधन नुमेतिव अक्रियव पवतिन कैलनितिस बलाकारेट अवश्य इंधन लबादीम तवत कल्या है कि बाव विदुली बल मांडले पवसनवा मेनिसा जातिक विदुली बल पद्धतियत आहिमीवु मेगावोट प्रमाणे देसियो असूपहक मेयतर अदस्सह हेटेयान देदिन विदुली इल्लुम अवम मट्टमग पवतिन निसा विदुली कप्पादु किरीमे अवश्यताव्याक नेति बवाई विदुली बल मांडले पवसान्ने सपुगस्कंद बलाकारे सह कोलंब वराय पिहिटी बत्तल बलाकारे संदखा දෙවිතල් අවශ්‍ය බවද මේ වන විට වාර්තා වනවා. මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ බලාකාරවලට අවශ්‍ය ඉන්ධන ඉන්දියන් ඔයිල් සමාගම ලබා දුන්නත් නැතත් කංජිතෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බවයි. IOC සමාගමේ ඍජු තෙල් ලබා ගන්න බව තමයි විදුලි බල මණ්ඩලය අපිට කිව්වේ. අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජු ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කළා. මේ දක්වා අපි තෙල් ලබා දෙනවා. නමුත් ඒ වගකීමෙන් අපිව මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බවයි මම හිතන්නේ. विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा ए देवलपिटिया प्रदेश पवती वेडसटहनकट एक्वेमे अपि लंग बोरु पुरसारम बोरु वदन्ने अपि लंग मगागत शक्ति संपन्न भावयक तमुनांसला दन्नो बहुवी जनाधिपतिवरने महामतिवरने जनता वंदवला
ජනතාව රැවට්ටුවා බොරු සූර භාවයේ බොරු වීර භාවයේ කිව්වා දේශාභිමානේ ඉහළටම ගෙනිහිල්ලා අපේ රට සුර සැප රට අභිමානවත් රට කාටවත් නැමෙන්නේ නැති රට කාටවත් වහල් වෙන්නේ නැති රට නිර්මාණය කරනවායි කියලා මහලු කොට කුම්බල කතා කරා සත්‍ය වශයෙන්ම අද මොකද වෙලා තියෙන්නේ අද රටේ තියෙන මේ රටේ මෑත ඉතිහාසයේ දුර්වලතම ආණ්ඩුව කශේරුකාවක් නැහැ රටේ තියෙන ආත්ම ගෞරවය තුට්ටු දෙකට වෙන්දේසි කරනවා විදේශීය රටවල් වල දැන් ලෝකෙ වටේ ගිහිල්ලා තරගෙට හිඟමනේ යන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරේ මේ රජයේ තිබෙන දුර්වල ගමන නිසා රට හැටියට ආර්ථික වර්ධන වේගය ඉහළින් තියෙන්නට ඕන කාටවත් නැමෙන්නේ නැති රාජ්‍යයක් බිහි කරන්නට ඕන විදේශ විනිම සංචිත ඉහළම තලයක තියෙන්නට ඕන දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා විපක්ෂයේ කණ්ඩායම් ටික එකතු වෙලා ඉතිහාසයේ කළු පැල්ලම් එකතු කරපු ඒ කණ්ඩායම් නැවතුවතාවක් උත්සාහ කරන මේ ගෝලීය අර්බුදයේ තුල ඒවා පාවිච්චි කළ තමන්ගේ ඒ බාල දේශපාලන කර සජිත් ප්‍රේමදාස මහත්තයාට චම්පික රණවක මහත්තයාට අනුර කුමාර මහත්තයාට තමන්ගේ දේශපාලන ව්‍යාපාර තුලින් විරෝධතා මතුවලා තිනවා මේ රටේ අහිංසක ජනතාවගේ දුක කඳුල වේදනාව හඳුනන ජනනායකයෙක් ඇටියට ගරු සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ ඉතිහාසයේ විපක්ෂ නායකවරු නොකරපු කාරණයක් කරනවා ඒ තමයි මේ රටේ රෝහල් වලට මේ වෙනකොට කෝටි 10කට 15කට ආසන්න උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා වැඩ ලක්ෂය පළවෙනි අදියරට අපි පටන් ගත්තේ වැඩ ලක්ෂයට එහාගේ වැඩ කොටසක් මෙරටේ සෑම ග්‍රාම සේවකවක අපි පළවෙනි වැඩසටහන හැටියට වැඩ හතක් පටන් ගත්තා. ඒක නිසා ඔබට බලාගත්ත හැකි දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට වැඩ ලක්ෂය දෙකරේ ඊට වඩා වැඩි කොටසක් කරාද කියලා. ඒ නිසා මුදල් වල කිසිම ගැටලුවක් නැහැ. මුදල් ඇමතුමා ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන මිලියන 85000ක් වෙන් කළ දීලා තියෙනවා. අද මුළු රටම අඳුරේ තියෙන අඳුරුපියා ලාබෙට පොල් ගන්න පුළුවන් කොළඹට එන්න කියන පොල්පියා තෙල් ටික නැති කරලා තෙල් පෝලිම් වල තියපු තෙල්පියා ගෑස් ටික නැති කරපු ගෑස් පුපුරන තැනකට පත් කරපු ගෑස් පියා ඒ ඔක්කොම මැද්දේ ගැසට් පිට ගැසට් ගහපු ගැසට් පියා ඒ වාගේම චීන මහප්පච්චිට යට වෙච්ච පෝරපියා වැවිලි කර්මාන්තයන් අඳුරු කරපු වැවිලි නාශක පියා අනාගතයේ අපිට කියවන්න පුළුවන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මහකන්නේ අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. අස්වනු නෙලන ස්ථානයට ගොස් වී මිලදී ගන්නා බවයි ගොවීන් පවසන්නේ. පසුගිය මාස කිහිපේ පුරාම අපට අහන්න දකින්න ලැබුණේ සිය වගාවට අවශ්‍ය පොහොර ඉල්ලමින් රට පුරා ගොවි ජනතාව කළ අරගලයි. නමුත් මේ වන විට ගොවි ජනතාව මහපාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ හානි වූ වගාවට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින්. මේ අතර සමහර ප්‍රදේශවල ගොවීන් මහකන්නේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 170,000ක මහකන්නේ අසුණු නෙලීම ආරම්භ කර ඇති බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එස් ජගනාදන් මහතා ප්‍රකාශ කළා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම කොට්ටාස 10ක වී වගා කර ඇති අතර අස්වනු නෙලන ස්ථානයට ගොස් වී මිලදී ගන්නා බවයි ගොවීන් පවසන්නේ. එහෙත් සමහර ප්‍රදේශවල ගොවීන් තවමත් සිය වගාවට අවශ්‍ය පොහොර ඉල්ලමින් හඬා වැටෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීමේ වැඩසටහනක් අම්බලංගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී සිදු කෙරුණා. මේ සඳහා මහා සංඝරත්නය හා අම්බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මාරවිල පොලිස් බර ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 47ක් තුල පැලලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් මාරවිල පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීවයි. ඇල්ල හල්පේ මහා මෙවුනා අසපුව අසල පතන් ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර 5ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හපුතල බෙරගර මාර්ගයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් තිදෙනක තුවාල ලබා ඇති අතර අධික වේගය අනතුරට හේතු වී ඇති බවයි හපුතලේ පොලිසිය ප්‍රකාශ කළේ. විහෙරගර රක්ෂිත කලාපයේ සැරසෙරුවයි සවුරුදු 15ක පමණ වනාලියකු හක්කපටස් ආහාරිත ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවෝන් ඇල්ල රක්ෂිතේ ඊයේ රාත්‍රියේ ගින්නක් හැටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ප්‍රදේශයේ විදේශීය යෝලක් ගමන්ගත් මෝටර් රථයකට වනාලියක පහර දෙන ආකාරය මෙලෙස වාර්තා කර තිබුණා. වනාලි ප්‍රහාරයෙන් විදේශීය යෝලට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දැන් සියත පිටිය. ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව සතොස ශාඛාවල සියලුම ආගම් නියෝජනය කරන සමාජික සමාජිකාවන් එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබුණා. නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා විවිධ සැමරුම් උත්සව පැවැත්වුණා. මේ අතර ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සතොස ශාඛාවල සේවය කරන සිංහල, දමිළ, මුස්ලිම් සේවක සේවිකාවන් අතර අන්‍යෝන්‍ය සුවදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකාර සුභාෂ් ජනිත මහතාගේ මූලිකත්වයෙන් මෙම තරගාවලිය හිඟුරක්ගොඩ සහස්ත්‍රා ක්‍රීඩාංගණයේදී පැවති අතර කණ්ඩායම් 10ක සමාජික සමාජිකාවන් 150ක් පමණ තරගාවලියට සහභාගී වුණා. වෘත්තයේ අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seatharnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්.